पूर्ण संख्या प्रश्न उदाहरण හතරෙන් බෙදෙන ඉතුරු නැතුව. එහෙනම් හතර කියන්නේ අටේ සාධකයක්. ඒ වගේම මම කිව්වා ඕනම සංඛ්‍යාවක් එකෙන් බෙදෙන ඉතුරු නැතුව. ඕනම පූර්ණ සංඛ්‍යාවක් එකෙන් බෙදෙනව ඉතුරු නැතුව. එහෙනම් එක කියන්නේ ඕනම පූර්ණ සංඛ්‍යාවක සාධකයක්. පැහැදිලිද? හතෙක් සාධකයක් එක කියන්නේ 12ක් සාධකයක් 8ක් සාධකයක්. ඇයි එකෙන් බෙදෙනවනේ ඕන කෙනෙක් ඉතුරු නැතුව. ඒ වගේම එම පූර්ණ සංඛ්‍යාව එයාගෙම සාධකයක් කරනවා දැන් හතව හතෙන් බෙදෙනවා අටව අටෙන් බෙදෙනවා දහයව දහයෙන් බෙදෙනවා එහෙනම් අට කියන්නේ අටේ සාධකයක් හත කියන්නේ හතේ සාධකයක් දහය කියන්නේ දහයේ සාධකයක් පැහැදිලිනේ ඉතින් අපි ගිය සතියේ කතා කරා සංඛ්‍යාවක සියලුම සාධක ලියන්න දැන් උදාහරණයක් විදිහට අපි ලිව්වා 12 සියලුම සාධක පුතේ 12 සියලුම සාධක ලියනකොට අපි පටන් ගත්තේ එකෙන් පටන් ගත්තේ එයානේ කුඩාම සාධකේ මං කොහොම ඕනම කෙනෙක් එකෙන් බෙදෙනවා කියලා එතකොට 12 කියන එකනාව තව දෙකෙන් බෙදෙනවා තුනෙන් බෙදෙනවා හතරෙන් බෙදෙනවා හයෙන් බෙදෙනවා අන්තිමට 12 නුත් බෙදෙනවා එහෙනම් අපි 12 සියලුම සාධක කියන්නේ එකෙන් පටන් ගත්තේ 12න් ඉවර කරේ ඒ අතරේ තව තවයි හිටියා එහෙනම් 12 සාධක ටික උනේ කවුද 1 2 3 4 6 12 මතකයිනේ 15 සාධක ලියුවා අපි 15 සියලුම සාධක කොහමද අපි ලියුවේ එකෙන් පටන් ගත්තේ ඉවර කලේ 15 1 3 5 15 ඒයිගෙන් නේද බලන්න 15 බෙදුනේ වෙන කාගෙන්වත් 15 ඉතුරු නැතුව බෙදෙන්නේ නැහැ එකෙන් බෙදුනා තුනෙන් බෙදුනා පහෙන් බෙදුනා 15ෙන් බෙදුනා ඒ වගේම තමයි අපි ගත්තොත් 13 වගේ සංඛ්‍යාවක් 13 එකෙන් බෙදෙනවා 13ෙන් බෙදෙනවා වෙන කාගෙන්වත් බෙදෙනවද නැහැ 13ව බෙදෙන්නේ 1නොයි 13නොයි විතරමයි නේද? ඒ වගේ සංඛ්‍යාත ඕන තරම් තියෙනවා. 5 කියන එක කෙනා ගත්තොත් 1නොයි 5නොයි විතරයි බෙදෙන්නේ. සාධක දෙකයි තියෙන්නේ ගොල්ලන්ට. 7 කියන එක කෙනා 1නොයි 7නොයි විතරයි බෙදෙන්නේ. සාධක දෙකයි තියෙන්නේ ගොල්ලන්ට. නේද? දැන් සමහර විතරයින 9ත් එහෙමයි කියලා. 9 එහෙම නැහැ. 9 3නොත් බෙදනවානේ. 9ට සාධක 3ක් තියෙනවා. 1 3 9 දැන් ගිය සතියේ මම 21 ගේ සාධක ලියන්න ගියාම සමහර බෙල්ගෙන 1යි 21යි විතරයි නැහැ 21 3න් බෙදෙනවා 7න් බෙදෙනවා 21ට සාධක ගොඩක් තියෙනවා 1 3 7 21 අර වගේ සාධක දෙකක් විතරක් තියෙන සංඛ්‍යා ගත්තොත් 7ට තියෙන සාධක දෙකයි 1යි 7යි විතරයි 11ට තියෙන සාධක දෙකයි 1යි 11යි විතරයි 17ට තියෙන සාධක දෙකයි 1යි 17යි විතරයි අන්නේ වගේයිද අපි නමක් කියනවා පුතේ ප්‍රථමක සංඛ්‍යා කියලා ප්‍රථමක සංඛ්‍යා අපි ඒක ඉස්සරහ පාඩමකදී කතා කරමු තව අපිට ඉදිරියේදී හම්බ වෙනවා පාඩම සංඛ්‍යා වර්ග හා සංඛ්‍යා රටා කියලා ඒකෙදී අපි කතා කරනවා සාධක දෙකක් විතරක් තියෙන සංඛ්‍යා වලට අපි කියන්නේ ප්‍රථමක සංඛ්‍යා එතකොට අද අපි කතා කරන්නේ මම ගිය සතියේ ඕගොල්ලන්ට කිව්වා අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සංඛ්‍යාවක සියලුම සාධක හොයන ක්‍රම කීපයක් තියෙනවා සංඛ්‍යාවක සියලුම සාධක සොයන ක්‍රම කිහිපයක්. අන්නේ ක්‍රම ටික තමයි කතා කරන්නේ. හරි? ඊසද අපි මාත්‍රකාව ලිව්වේ නැහැ. ලියන්න මාත්‍රකාව සංඛ්‍යාවක සාධක සෙවීමේ ක්‍රම. සංඛ්‍යාවක සාධක සෙවීමේ ක්‍රම. හරි සමහර ළමයින්ට කියනවා ගෲප් වල මැසේජ් එන්නලු සමහරක් අයද ලින්ක් එකේම එන්නලු. ඒකට එක හේතුවක් විදියට මම දකින්නේ ඔයගොල්ලන්ගේ පන්ති වල මට පේන ගෲප් දෙක දෙක තියෙනවා හොඳේ. දැන් 6 වසරේ මම දැක්කා සුපර් 6 විද්‍යාලයක කියලා එකක් තියෙනවා.
විද්‍යාත්මක කොලේජ් 6 කියලා එකක් තියෙනවා. 6 B එකෙත් එහෙමයි. විද්‍යාතිලක 6 B කියලා එකක් තියෙනවා. 2600 ක විද්‍යාතිලක 6 B කියලා තව එකක් තියෙනවා. ඒක නිසා පන්ති භාර ගුරු වෘත් එක කතා කරලා ඒ ගෲප් ටික එකක් හරියට හදාගන්න. හොඳේ ගෲප් දෙක තුනක් තියාගන්න එපා. මම එකකට විතරයි ඊට පස්සේ මැසේජ් එක දාන්නේ. ගොඩක් වෙලාවට හැමෝටම මැසේජ් එක නැති සමහරු ඉන්නේ එක ගෲප් එකේ. සමහරු නම් දෙකේම ඉන්නවා. ඒ ඒ ප්‍රශ්න තමයි තියෙන්නේ. හොඳේ ඒක පන්ති භාර සර් එක කතා කරලා ඒක ගෲප් එකකට විතරක් හදාගන්න අනික ඩිලීට් කරලා දාන්න. සර් කියලා. හරි පුතේ. ඔන්න හොඳට අහන්න ඉන්න. අපි ඉගෙන ගමු පළවෙනි ක්‍රමය. පළවෙනි ක්‍රමය මෙන්න මෙහෙම. ලියන සංඛ්‍යාවක් සංඛ්‍යාවක් සාධක දෙකක ගුණිතයක් ලෙස දැක්වීම සංඛ්‍යාවක් සාධක දෙකක ගුණිතයක් ලෙස දැක්වීමෙන් සියලු සාධක සෙවීම සංඛ්‍යාවක් සාධක දෙකක ගුණිතයක් ලෙස දැක්වීමෙන් සියලු සාධක සෙවීම සංඛ්‍යාවක් සාධක දෙකක ගුණිතයක් ලෙස දැක්වීමෙන් සියලු සාධක සෙවීම. දැන් අපට සංඛ්‍යාවක් දුන්නොත් එයාව තවත් සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස ලියන්න පුළුවන් නම් හොඳට අහගෙන මම මේ කියන දේ. දැන් උදාහරණයක් විතරක් මේ වලවෙනි උදාහරණෙ මම ගත්තේ 24. 24 ගේ සියලු සාධක හොයන්න යන්නේ. 24 නෙමෙයි අපි පුංචි එකක් ගමු. අපි ගමු 8. අපි ගමු 8. අටේ සාධක හොයන්න මොකක්ද අපි කරන්නේ 8ව සාධක දෙකක ගුණිතයක් ලෙස ලියන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා එකක් තමයි එක්වරක් 8 කියන්නේ 8ට අනිත් එක තමයි දෙවරක් 4 කියන්නේ 8ට 4 වරක් 2 කියලා ලියන්න පුළුවන් ඒත් මේකමනේ නේද දෙවරක් 4 කිව්වත් 4 වරක් 2 කිව්වත් ඒ දෙකෙන් මේන්නේ 8 ඔන්න පැහැදිලි කරගන්න දැන් එක්වරක් 8ෙන් 8 එනවා නම් 8ව එකෙනුත් ඉතුරු නැතුව බෙදෙන්න ඕනේ අටෙනුත් ඉතුරු නැතුව බෙදෙන්න ඕනේ ඒ වගේම තමයි දෙවරක් හතරෙන් අට එනවා නම් අටව දෙකෙනුත් ඉතුරු නැතුව බෙදෙන්න ඕනේ හතරෙනුත් ඉතුරු නැතුව බෙදෙන්න ඕනේ ඒ කියන්නේ මෙන්න මේ ටික මෙන්න මේ හතර දෙනාම අටේ සාධක නේද දැන් මෙතන ಗುಣ කිරීමකට අපි කියනවා ගුණිතයක් කියලා ගුණිතයක් දැන් මේ එක්වරක් අට කියන්නේ ගුණිතයක් දෙවරක් හතර කියන්නේ ගුණිතයක්. එහෙනම් මේ අවස්ථා දෙකේදීම පුතේ මම කරලා තියෙන්නේ 8 කියන පූර්ණ සංඛ්‍යාව සාධක දෙකක ගුණිතයක් ලෙස ලියලා. ඔය වගේ සාධක දෙකක ගුණිතයක් ලෙස ලියන්න පුළුවන් වෙන්නේ කෙනෙක්ට චක්‍රේ පාඩම්නම් විතරයි. චක්‍රේ පාඩම් කරගන්න වෙන්නේ අඩුම ගාන 12ක්වත් පාඩම් කරගන්න බෑ. 12සරක් වෙනකන්වත් පාඩම් කරගන්න ඕනේ. හරි. දැන් මම හොයන්න යන්නේ 24 සාධක. මම හොයන්න යන්නේ පුතේ 24 සාධක. 24 සාධක හොයන්න නම් ඔයාට පුළුවන් වෙන්න ඕනේ 24 කියන සංඛ්‍යාව සාධක දෙකක ගුණිතයක් ලෙස එහෙම නැත්නම් තවත් පූර්ණ සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස ලියන්න පුළුවන් ආකාර ටික හොයන්න. අපි බලමු. මොන හොඳට අහන් ඉන්න. අනිවාර්යෙන් 24 ලියන්න පුළුවන් නේ පුතේ මෙහෙම. ඒක කොහොමද? එක්වරක් 24 සමානයි 24. එහෙම ලියන්න පුළුවන්නේ නේද? එක්වරක් චක්‍රය හැමෝටම පුළුවන්නේ. එක්වරක් 24 24යි. දැන් අපි පොඩ්ඩක් බලමු දෙවරක් චක්‍රෙත් 24 ඉන්නවද කියලා. අනිවාර්යෙන් ඉන්න. මොකද ඔයගොල්ලෝ දන්නවද දෙවරක් 12 24යි නේද? දෙවරක් චක්‍රෙ දෙවරක් 12 24යි. එහෙනම් මට ඒකත් ලියන්න පුළුවන්. දැන් මම මේ කියන්නේ 24 කියන සංඛ්‍යාව තවත් සංඛ්‍යා දෙකක එහෙම නැත්නම් සාධක දෙකක ගුණිතයක් ලෙස. එක්කරක් 24 24යි දෙවරක් 24ක් 24යි. දැන් ඔයගොල්ලෝ දන්න පුතේ මේකෙන් කියවෙන්නේ මොකද්ද 24ව දෙකෙනුත් බෙදෙන ඉතුරු නැතුව 12ෙනුත් බෙදෙන ඉතුරු නැතුව. කියන්නේ මේ දෙන්නම 24 සාධක දෙකක්. හරි. තවත් බලමු තුනෙන් බෙදෙනවද බලමු. තුන් වරක් චක්‍රය ඉන්නවද කියලා බලන්න 24. ඔව් ඉන්නව නේද?
තුන්වරක් චක්‍රයක් තියෙනවා 24. තුන්වරක් කීයද? තුන්වරක් 8 24යි. තුන්වරක් චක්‍රේ බලන්න යමුටම. හතරවරක් චක්‍රයක් තියෙනවා බලන්න 24. හතරවරක්. ඔව් නේද? හතරවරක් 6 24යි. හතරවරක් 6. चक्रेद හතර චක්‍රේ නෑනේ 24. අටවර චක්‍රේ ඉන්නවා 24 නේද? අටවරක් කීයද? අටවරක් 3. නවර චක්‍රේ 24 ඉන්නාද? නෑ නේද? නවර චක්‍රේ ඉන්නේ 9 18 24 උමනේ ඉන්නේ. නේද? 10වර චක්‍රෙත් නෑ 24. 11වර චක්‍රෙත් නැහැ. 12වර චක්‍රේ ඉන්නවා 24. 12වර කීයද මුදේ? 12වර 2 තමයි. විසිහ අතර වෙන්නේ නේද? ඊට පස්සේ ආයි ඔයගලන්ට කිසිම චක්‍රයක හම්බ වෙන නෑ. ආයි හම්බ වෙනවා 24 වරක් චක්‍රේ නම් 24 වරක් 1 24යි කියලා. 24 වරක් 1 24යි කියලා හම්බ වෙනවා. හරි. එහෙනම් 24 කියන එකේනම් තවත් පූර්ණ සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස ලියන්න පුළුවන් ආකාර ටික ඔක්කොම මම මේ කියලා තියෙනවා. 24 කියන පූර්ණ සංඛ්‍යාව තවත් පූර්ණ සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස ලියන්න පුළුවන් ආකාර ටික කොහොම මම මෙතන ලියලා තියෙන්නේ. ඇත්තටම ගත්තොත් 1 වරක් 24, 2 වරක් 12, 3 වරක් 8, 4 වරක් 6. ඔය ටිකම නේද? ආයි දෙපැත්ත මාරු වෙලා මෙතන ඉඳන් ඇවිල්ලා තියෙන්නේ මේ. මේ ඉරෙන් පල්ලෙහා ටික බලන්න. මේ හතරම නේද ආයි දෙපැත්ත මාරු වෙලා ඇවිල්ලා තියෙන්නේ මේ. 4 වරක් 6 කියන එක මෙතන ලියලා 6 වරක් 4 කියලා. 3 වරක් 8 කියන එක මෙතන දිනවා 8 වරක් 3 කියලා. දෙවරක් 12 කියන එක මෙතන දින 12 වරක් 2 කියලා 1 වරක් 24 කියන එක මෙතන දින 24 වරක් 1 කියලා. මොහොතකට හන්නේ. දැන් මට පුළුවන් මේකෙන් අල්ලගන්න 24ේ සාධක තමයි 1 2 3 4. ඇයි මං කියවනේ? මේ හැමෝගෙම 24 විතර නැතුව බෙදෙනවා කියලා. 1 2 3 4. තව ඉන්නවා 6 8 12 24. 1 2 3 4 6 8 12 24. ආයි මෙතන ලියවිලා තින්නේ ඒ ටිකම නේද බලන්න. 1 2 3 4 6 8 12 24. එහෙනම් 24 සාධක හොයන්න කිව්වහම 24ව සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස ලියලා හදරහන් ඉන්න ඔගොල්ලෝ මේ ඔක්කොම ලියන්න ඕනේ නැහැ. මේ ඉවෙන් උඩ ටික විතරක් ලිව්වහම ඇති. ඇයි? හතර වරක් 6ම තමයි ආපහු ලියවිලා තින්නේ 6 වරක් 4 කියලා. 3 වරක් 8ම තමයි ආපහු ලිය වෙන්නේ 8 වරක් 3 කියලා. 2 වරක් 12ම තමයි ආපහු ලිය වෙන්නේ 12 වරක් 2 කියලා. එහෙනම් 2යි 12යි කියන සාධක දෙක මම මෙතෙන්දි හොයාගෙන 24ට දිනවා කියලා. 3යි 8යි කියන සාධක දෙක 24ක සාධක දෙකක් කියලා මම මෙතෙන්දි හොයාගෙනනේ. 4යි 6යි කියන දෙන්න 24ක සාධක දෙකක් කියලා මම මෙතෙන්දි හොයාගෙනනේ. එහෙනම් නැවත නැවත ඒක ලියන කියපු දේ තේරුමක් නැහැ. හොඳට මතක තියාගන්න. මේ ටික විතරක් ලියවණන් ඇති. ඔන්න දැන් කවුරු හරි අහනවා. "සර් එතකොට මේක ලියුවොත් වැරදිද?" මම දන්නවනේ අනිවාර්යෙන්ම ඔබ නේහන්. නේද? මේක ලියුවොත් වැරදිද? නෑ වැරදි නෑ. තේරුමක් නැහැනේ. දැන් 6 කියන සාධකයේ 24 සාධකයක් කියන එක මෙතෙන්දී ඔයගොල්ලෝ හොයාගෙනනේ. ආයි ලියන්න ඕනේ නැහැනේ. ඒක නිසා මේ ඉවෙන් උඩ ටික විතරක් ලියවම ඇති. ඔන්න පළවෙනි උදාහරණය විතරක් මම මේ ඔක්කොම ටික ලියුවා. මං ඉරක් ගහලා වෙන් කළා මේ ටික නැවත යටින් ලිව්වේ. එයි. ඒ උඩ ටිකම තමයි ආයෙත් තින්නේ ඒකයි. හරි. දැන් අපි 24 සාධක ටික කොහොම ලියමු? මේ අනුව මේක යටින් ලියන්න ඕනේ. මම මේ පැත්තෙන් ලියන්නම්. මේ අනුව සාධක. කවුද 24 සාධක? 1 2 3 4 6 8 12 24. අන්න මම ලියනවා 1 2 3 4 6 8 12 24 වේ. ඔච්චර. ඔන්න 24 සාධක ටික ඔක්කොම මම හොයාගත්තා.
කොහමද හොයාගත්තේ 24ව සාධක දෙකකම නැත්තම් තවත් පූර්ණ සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස ලිවීමෙන් හරිනේ මෙහෙම ලියන්න චුට්ටි වාක්‍යයක් ලියන්න දරුවක් දාලා පූර්ණ සංඛ්‍යාවක් पूर्ण संख्यावाक तवक पूर्ण संख्या देखकर पूर्ण संख्यावाक तवक पूर्ण संख्या देखकर गुणितया क्लेशर गुणितया क्लेशर දැක්විය හැකිනම් පූර්ණ සංඛ්‍යාවක් තවත් පූර්ණ සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස දැක්විය හැකිනම් එම පූර්ණ සංඛ්‍යා දෙකම එම පූර්ණ සංඛ්‍යා දෙකම मूल पूर्ण संख्या वे इम पूर्ण संख्या देखा मैं मूल पूर्ण संख्या वे न तंग यही साधक वे
හරි පුතේ කීප දෙනෙක් ඉවරයි හැමෝම ඉවරනකන් නම් බලා ඉන්නේ ඔයගොල්ලෝ දන්නානේ හරි දැන් අපි තව එක්කෙනෙක්ගේ හොයමු එච්චරයි ඊට පස්සේ මම එතනින් එහාට ඔයගොල්ලන්ට තනියෙන් කරන්න දෙනවා කීපයක් හරි බලන්න अभी वाला मुझे तीसरा ये साथ तीसरे साथ देखा हुआ है लाख तीसरा ये बोल लोग रहना को अभी तीसरे साथ देखा हुआ है ना बालू तीसरे साथ देखा हुआ है अन्य अन्य कुत्ते और ना उन तरह हांगी ना तीसरे की है ना पूर्ण संख्या वाला गत्तो मटा तीसरे वाले यान ना बोलवां में कौन मत है चक्रपाड़े සමානයි 30යි නේද 3 වරක් චක්‍රේ නම් ඔයගොල්ලෝ දන්නව අනිවාර්යෙන් 3 වරක් 10 එනවා කීයද 30යි කියලා 4 වරක් චක්‍රේ 30 නැහැ 4 වරක් චක්‍රේ තියෙන්නේ නේද 4 වරක් 7 28යි 4 වරක් 8 32යි එහෙම නෙන්නේ නේද 5 වරක් චක්‍රේ ඉන්නවා 30 5 වරක් චක්‍රේ කොහොමද පුතේ 30 ඉන්නේ 5 වරක් 6 30යි එතනින් එහාට ආයි ඕගොල්ලන්ට හම් වෙනව 6 වරක් 5 30යි කියලා. ඇත්තට මේක ලියන්න ඕනේද? නෑනේ. දැන් 5 වරක් 6 ලියලා තියෙන්නේ. දැන් ඒකෙන් ඕගොල්ලෝ තේරුම් ගන්නවා 30 සාධක දෙකක් තමයි 5යි 6යි. දැන් අලුතෙන් ලියන්න ඕනේද 6 වරක් 5 කියලා? ඒත් එන්නේ නේ දෙන්නවමනේ. ඒක නිසා ඒක ලියන්න ඕනේ නෑ. 7 වරක් චක්‍රේ, 8 වරක් චක්‍රේ, 9 වරක් චක්‍රේ 30 නෑ. ආයි 10 වරක් චක්‍රේ නෝ 10 වරක් 3 30යි කියලා. ඇත්තට මේක ලියන්න ඕනේද? නෑනේ. මොකද අපි 3 වරක් 10 30යි කියලා ලියපු එකෙන් 3යි 10යි කියන දෙන්න 30 සාධක දෙකක් කියලා අල්ලගෙන ඉවරයි නේද ආයි 12 වරක් 11 වරක් එවැ නෑ 13 වරක් 14 වරක් චක්‍රවල 30 නෑ ආයි එනවා 15 වරක් 2 30යි කියලා නේද වැඩක් නෑ මම මෙතන ලියලා දෙන්නේ දෙවරක් 15 30යි කියලා ඒකෙන් මම හොයාගත්ත 30 සාධක දෙකක් තමයි 2යි 15යි ආයි එන 30 වරක් 1 30යි කියලා ඒක උඩ දිනවනේ එහෙනම් ඔය ටික විතරයි මට තියෙන ගුණිත ටික නේද දැන් මම ලියනවා එහෙනම් ඒ අනුව 30 සාධක කවුද 30 සාධක 1 2 3 5 6 10 15 30 ඔන්න 30 සාධක ටික 1 2 3 5 6 10 15 30 මේ වගේ ආරෝහණ පිළිවෙලට ලියුවම ලස්සනයි ඉස්සරහින් ටික තියන්න ඕනේ ඔච්චරයි තියෙන්නේ ඉක්මන් කරලා හරි දැන් ඕගොල්ලන්ට දෙනවා මං කීපයක් හදන්න තනියම කරන්න ඕනේ තනියම සාධක දෙකක ගුණිතයක් ලෙස දක්වලා මම මේ දෙන අයගේ සාධක හොයන්න ඕනේ හරිනේ මං ගණන් කීපයක් දෙන්නම්
මම පැත්තෙන් ලියන්නම්කො නැත්නම් කරලා ඉවරයි ඉන්නවා ගොඩක් ඔනේ පළවෙනි එක 20 හොඳේ තුනක් කැදිනනේ ඉක්මන් කළා කරන්න බලන්න මේ වගේ ගුණිත ටික තියෙන්නත් ඕනේ හොඳේ නැත්තම් බෑ නිකම්ම දැන් අමාරු ආ මඩ පාඩන්නේ චක්කරේ පාඩන්නේ නිසා මම නිකම්ම ලියනවා කියලා එම ලියන්න බෑ මොකද සාධක දෙකක ගුණිතයක් ලෙස දැක්වීමෙන් ලියන්න කිව්වොත් ගුණිත ටික අනිවාර්යෙන් තියෙන්න ඕනේ දැනටමත් ඉවරයි කීප දෙනෙක් ඉන්නවා
මම බලමු ආරගේ උත්තර හරිද කියලා. බලන්න පුතේ පළවෙනි එක අපි ගත්තේ 20. 20 කියන්නේ එක්වරක් 20ෙන් එන්නේ 20. දෙවරක් 10ෙන් එන්නේ 20. හතරවරක් 5 කියන්නේ 20. ඔය ඩිගනේ නේද? ඒතර වඩ 20 ේ සාධක ලියන්න වෙන්නේ කවුද? एक देकर हाथर पाहा दहाये विस और ना विसे साल देवनी को आठ दोने विसी आठ है विसी आठ क्या ने एक करा किसी आठ विसी आठ है देवरों देवरा चक्करे गुड़ाक पारा ना पड़ा तो वो लोग दानों विसी आठ के आगे डर देखने आते ही लगते हैं इन्हें मैं आओ देखें बेदनो नहीं तो विसी आठ क्या ने देवरा दाहातर दाहातर तीसाई हमें तो तीस साल याद नहीं रहा एक करा तीस साल देवरा दहाड़ा तीस साल नहीं तो दहाड़े वाला देखा तीस साल ही नहीं वो बोल गया देवरा दोला है ना कहाँ नितराई के लिए बाड़ा कर रहे हैं ना हम ओड़ में दरुवित दाना सारे लोग मजा दहाड़े वाला देखा तीस साल ही है तुम वाला चक करें ना वो बोल बाड़ा करना तुम वाला दोला तीस साल हतरा वाला चक करें उधर हतरा वाला नाव है तीस साल හයවරක් චක්කරේ හයවරක් හය 36 ඔච්චරයි නේද ආයි ඉස්සරහට වුණනම් ඔබලන්ට ඉන්නේ නමාරක් හතර ඉතින් ඒක උඩ දිනවනේ එහෙනම් මේකෙන් ඔයාලා කියන්න පුළුවන් පුතේ 36 සාධක හවුද 1 2 3 4 6 6 දෙපාරක් ලියන්න ඕනේද නෑ එකපාරක් ලියවම ඇති නේ ඊට පස්සේ 9 12 18 36 ඔන්න 36 සාධක ටික ඔච්චරයි හරි මම දැන් ඔක්කොම හරියට කරන්න ඇති මේක හරි අපි එහෙනම් දැන් යා උන්ටි ගැටලුවක් ගානක් කරන්න ලියන්න මෙහෙම ඔබට 1 සමාන ටීක් බෝල ඔබට එක සමාන ටීක් බෝල 18ක් ලබා දී ඇත. ඔබට එක සමාන ටීක් බෝල 18ක් ලබා දී ඇත. එක් බෝලයක් වත් එක් බෝලයක් වත් ඉතිරි නොවන පරිදි එක් බෝලයක් වත් ඉතිරි නොවන පරිදි සෑම වාර්සලයකටම एक बोले अक्वात इतिरी नवन परिदी सेम पार्सले कटम समान बोल गणना सेम पार्सले कटम समान बोल गणना वेटेन से වැටෙන සේ සෑම පාර්සලයකටම සමාන බෝල ගණනක් වැටෙන සේ එම ටික් බෝල 18
පාර්සල් කළ හැකි එම ටික් බෝල 18 පාර්සල් කළ හැකි ආකාර සියල්ල ලියන්න ආකාර සියල්ල ලියන්න සෑම පාර්සලයකටම සමාන ටික් බෝල ගණනක් වැඩනසේ එම ටික් බෝල 18 පාර්සල් කළ හැකි ආකාර සියල්ල ලියන්න හරි කල්පනා කරලා බලන්න ඔය ගාන හදන විදිය